උසස්මල 2026 ගණිත විද්‍යා වාණිජ කලා තාක්ෂණ වේදයේ ආරම්භයේ වැය 22 උදේ 8:30ට සිසුල් කරත්නපුර. මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ වන මියාවාඩි හේත්‍රස්ත කඳවුරක සයිබර් වහලුන් ලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සේවය ලබා ගන්නා ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ මෝපියන් බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් පිරිසක් අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණියා. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා හමුවීමට අවස්ථාවක් නොලැබෙන බව පවසමින් ඔවුන් අමාත්‍යාංශ ඉදිරිපිට රැස්ව නිහඬ විරෝධතාවක නිරත වුණා. එහිදී මියන්මාරයේ සයිබර් වහල් සේවයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින තරුණයෙකු සිය මවට දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමන් මුහුණ දෙන අමිහිරි අත්දැකීම විස්තර කළා. අපිට අල්ලගෙන ගහනවා හොඳටම උට තරහක් යන අම්බාරකම ඩෝන් ගාලා ගහනවා අර කරන්ට් පොල් අරගෙන නැගට නැත්තම් කරන්ට් අල්ලනවා. බැරල් උස්සගෙන රීඩර් 30-40 කරේ තියාගෙන උස්සගෙන ඉන්නවා. ඔළුවට තියාගෙන ඉන්නවා. කීබෝඩ් එක දණිස් දෙක ගහගෙන ඉන්නවා. ඊට පස්සේ බැටන් පොල් එක උඩ ටොයිලට් එකට යනවා වගේ වාඩිලා ඉන්නවනේ බෑග් විතර. මගේ දරුවා ඇතුළු 49 දෙනෙක් දැනට මියන්මාරයේ ත්‍රස්ත කඳවුර වල හිර වෙලා කවුරුවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. මාස 9ක් තිස්සේ ඇයි මේක බේරගන්න බැරි? වෙනත් රටක ළමයි කරවල කාමරයක දාලා දන් වැලකින් එල්ලලා මගේ පුතත් එක්ක තව ළමයි 7 දෙනෙක් විතර එතෙන්ට අරන් ගිහින්දලා පෙන්නලා ඒ ළමයාට පොල්ලකින් හොඳටම ගහලා තිනවා අත දෙකට කැඩිලා වැටිලා තිනවා ඒ ළමයාගේ ඔළුව එහෙම පුපුරවුවා කිව්වා. ඒකලා කරන්ට් එක ඇල්ලුවා කිව්වා. එළියේ සින්දු හයියෙන් දැම්මලු ඒ ළමයා හයියෙන් කෑ ගහනකොට ඒ වෙලාවෙම ඒ ළමයා මැරුණලු. ටාගට් දුන්න නැත්නම් උඹලටත් කරන්න ওই ටික තමා කිව්වලු 20 වෙනිදායින් පස්සේ. ඉතින් පුතාලා අඬ කිව්වා අපිව ඉක්මනට බේරගන්න අපිටන් අපිව මරයි මෙවුන් කියලා. මියන්මාර් වල අසරණලා ඉන්න 48 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මගේ මහත්තයා. මට කුඩා දරුවෙකුත් ඉන්නවා. ගරු ජනාධිපතිතුමාගෙන් වැඳලා මම ඉල්ලනවා අපිට අපේ මහත්තුරු ලංකාවට ගෙන දෙන්න. අපි හැමදාම දුක කියනවා. කිසි කෙනෙක් මේක නහන්නේ. අනේ බුදු භවන්තේ අපේ දරුව බේරලා දෙන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.